නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවා දංරු සමදාසදහම්සාරනයාමි නමස්කාරවේවා සංගරුවනට සමදාමහා සංග සරනයාමි නමස්කාරවේවා තුනුරුවනට සමදා තිසාරනසාරනයමිසාදුු පිවත්නේ අපි අංගුත්තර නිකායේ හතර වනි නිපාතියට අයිති දේශනාවක් අප ඉගෙනගන්නේ මේ දීශනාව නම වස්සකාර සූත්‍රය එදා උන්වහන්ස වැඩ සිටිය රජගහනුවර වේලු වනාරාමයි වේලුුවනේ කලන්දක නිවාපය කලන්දක කියල කියන්නේ ලේනු ලේනුම් ලේනුගේ අබේභූමයක් එකන්නේ ලේනුන්ට බදන හැමදනම ලේනු පිරිච්ච තැන. වේලුකයන්නේ උනගස් උන්න ගස්වල පඳුරු හදල්ලා දල ලස්සඳ තිබිච්ච උද්‍යානය. පටින් එදා වස්සකාර කියන මගද මහ අමාත්‍යතුමා වස්සකාර කියල බ්‍රහ්මණය මෙයා බුදුරජාණන් වහන්සේ මොනගැහෙන්ද පැමිනිිය පැමිණි කතාවස්කල් ඇතිකොටමයා කවුද මගදේ මහඇමති මඟද හිටව මහයඇමති බුදුරජාන් වහස ඇවිල්ල බොන ගැහිලා හරි ලස්සන ඒ කාලිමි ඔය දේශපල්ලලාච්චී වනත් ඇවිල්ල කියන කතා හරි අපූරුයි දෙමි බලන්ද තැ ඇවිල්ල බදුරජාන් වහන්සට බන්ධනා කරල පැත්තකි වාදියනු. රැයිල්ල කියනවා බවත් ගෞතමයන් වහන්සේ මහාප්‍රාඥ්ඥය මහාපුරුෂයා කියලා අපි කියනවා රුණු හතරකින් යුක්ත කෙනාට කරුණු කියකින්ද කරුණු හතරකින් යුක්ත කෙන කරුණු සතරකින් යුක්ත කෙනට කියනකුමක්ද මහා ප්‍රාච්ඥයා මහාපුරුෂය තැබල් ඒකාලි දේශපාලික කතාාවලතින් වටි ක් දේවා නේ දැම්යා මහාඇමති හල කියනව බාත්ගාෞතමයන් වහන්ස අපි මෙන මේ කරුණු හතරින් සංවිත පුද්ගලයාට අප කියනවා මහා ප්‍රා්ඥයා කියලා එවගේ අප යාට කියනවා හාපපුරුසයා කියලා. කියල දැම්ම කරුණු හතර කියන. කියනවා මේ විදබෝ ගෝතම බහුස්සුතෝ හෝති තස්ස තස්සය සුත ජාතස්ස. එදකොට මේ පරවිනි කාරණයමකක්ද බහුස්ෘතයි බොහෝ ඇසූපෙරූ තැන් ඇති බව තමයි මහාප්‍රා්ඥයකුගේ මහාපුරුෂයකුගේ පළමවෙනි ලකන්න. දැම් මේ දේශපාලනඥඥයෝ දගලයාය තරන විදි හරි වටනවානි ඒ කාල අය හෙදගටිගෙනා මේ ස්වාමයනී මේ ගෞතමයන් වහන්ස පලවිනි කාරණය කදද ගොඩක් ඉගන ගත්තු උගත උගතෙක්වීම බහස්ෘත කලගැනම කක්ද මේ විශාරද උගතෙක්වීම දෙවනක තමයි තස්සයව කෝපන්න බාසිතස්ස අත්හන් ජානාතතියන්ීමස භාසිතාසාත්තු ඒක තම යාටම බොහෝ කරුණු කාරණා එයාගෙන් ඇව්වා හම ඒ විස්තර කරලා දෙන්න පුල්ලුව කියන කරුණුවල්ල ආර්ථ දන්නවා ඇැම එදුකට අපිට පේනවා මේ මිට අවුරුදු දහස් පන්සේට කලින් ජිගත්තුච සමාජයේ අද තියෙනවාට වඩා සෑන හෙලමට්ටමක් තිබිල තියනවා දැම් බලන් හිතලා ඉන්දියාව හරහට තියනවා ප්‍රධහන හයිවේක. රෝඩ් කෙලාප කියන්නේ එදකොට ඒ ප්‍රධාන හයිවයක තියෙන්නේ වයි කාශ්මීර පැත්තිදල කල්කටා දක්වා ප්‍රධානක එක හතර පැත්තකට බේදෙන අන්දියාවේ ධර්මාසය ගරජරු හදපුියක ඒ පාරතමයි අද පලල් කල්ල හරිග සල තියෙන්නේ අද සැට්ලයි් තාක්ෂනෙන්වත් එච්චර් නිවරදිව රෝඩ් මැප් එක හදැඩබෑ එතකට බලන්න කල්පනා කරලා ඒ කාලේ මනුෂ්‍ය කොයි තරන් දක්ෂතාවයක් පෙන්නුම් කරලා තියෙනවාද. ඒ දක්ෂතාවට ඔබනා කරන්න මූලික දෙයක් මෙතරන තියෙනවා. ඇැ මේගොල්ල මහා ප්‍රාඥය මහාපුරුසියා කෞුද කියන එක මේ දේශපාලඥෝ කතාවෙලා තියෙනවා. එත ියගොල්ල පලවිනි කාරණයටට හිතියීමම් කක්ද ඔවහොද උගත්කමක්ක තිකෙන්නේ. දෙවැනි කාරණයම කදද ඔව ඕනෑම කාරණාවක් ඇහ්වට පස්සේ එක තෝරලා විස්තර කරල දෙන්න පුළුවන් දක්සයි. නිකාරණය තමයි සතිමාකු පණ හෝති චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා එයාට හොඳ ව ඉස්මරණයක් තියෙනවා ඉස්මෘතියක් එමනැත්ත සිහයක් තියෙනවා මේ බොහෝ කල් ගියපු දේවල් පරන සිද්ධි නංගන් ඇතුව තැන්ඇතුව දෙන වකවානු ඇතුව කියන්න පුළුවන් ම එතකට ඒක ඒකාල දේශ පලනඥෝ මහා පුරුසයකුගේ ලක්ෂණයක් හැටට කල්පනනා කළ දැම්බල අද වෙනකට ලෝක කවරුවත් එහම මහා පුරුසයක් මේ ලක්ෂණ යුක්තව විතය කලා කවුරුවත් කියනවාද අධදේ කතාව සුම් එතකොට ඔන්න තුංග නිකාරණ තුග නිකාරණය ට වස්සකාර මගද මහා අමැති තුමා කියනවා මොකක්ද ඔව බලවත් සහියකින් යුපප එසිහි විග්‍රහ කරම කොහොමද බොෝකල් කියපු කරපු දේවල්. පරණ දේවල් ඔක්කෝම මතක් කල්ල දෙන්න පුොලුවන් කමතියෙනවා. ඒ තමයි තුංගනි කාරණය. හතරණ එකේ තියෙනවා යානිිකෝපනතානිි ගහත්්ටානිිකින් කරණී යානින්. තත්ත දක්හෝ හෝති අනලසෝ තත්්‍රූපාය වීමන් සය සමන්නාගත අලංකාතුන් වලං සංවිධහතු. මෙයා මේ ග්‍රිහස්ථ ජීවිතය එකන ග්‍රහපති කෙනෙක් පසෙන් වාසි කරද්දිී. කින්කරණයා සොයා බලා කළයුතු කටයුතු වලදී. දක්සවේ. අලස නැති කෙනෙකි. ඊළඟට බුද්ධි මත්ව නෝනින් විමස කටයුතු කරන කෙනෙකි. අලං කාාතුන් අලන් සංවිධාතුන්. මන ව මන සංවිධාන ශක්තියකින්. මන පරිපාලනයකින් යුතු කෙනෙකි එක තමයි හතර වෙනි කරුණ. අද ඔබහිතනි ලෝකෙ කිසි කියෙනෙකුට පුළුවන්ද දැන් අපි හිතාගෙන එන්නේ ගොඩාක්ම ඥානවන්තයි කියලා සුද්දුනේ සුද්දු හිතගෙන්නේ හෙමලෙනෙ. අපිම ක හිතන්ගෙන්නේ සුද්දු හිතාම මර්මන ක දක්ෂකම තියනවාඒක දක්ෂකම කට්ටකමයි දෘෂ්ටකමයි. වෙනේ කටනම් අපිට තේරෙන්නේ. ඒ කට්ටකමනී දෘෂ්ටකමනිතම මේ ලෝකේ හූරගන්නේ අදහමික නැතිය නද එදවට ඒකට ක්‍රමාණකූල සියල දෙනාව මානසික යට කරනවා එඇ එදට අපට පේන ලෝකයේ වර්තමාන දේශපානලකින්ගේ ලෝකයේ පේනතික මානක මේ එදා වස්සකාර අමාත්‍යවරයා හිතපු ආකාරේ පුද්ගලෙක් මුලි ලෝකෙමන මුලි ලෝකමන මෙහිත් නෑ හෙත්නෑ කොද හේතුව මේ කියන ලක්ෂණ යතු පපුෘෂයෙක් දකින්න නෑ මොනොදද මේ කියකු ලක්‍ෂණ අතර බෞස්ෘත විය යුතුයි ඕනෑම ගැඹුරු කාරණයක් විස්තවි භාග වශයෙන් පවසන්නට දක්ෂවිය යුතුයි. හොඳ ස්මරණයකින් සීයකින් යුක්ත විය යුතු. අතර ගිහිදීවිතයේදී කටයුතු සොයා බලා මනාකොට පරිපාලනයකින් ේුතු කරගත හැකි ව යුතු මේකෙනාට තමයි කිව්වත් මේ බෞද් ගෞතමයන් වහස අපි මෙන්න මේයාට තමයි මහා ප්‍රාඥ්ඥයා මහා පුරුෂයා කියලා කියන්නේ හරි බැදගත් මේ කරුණන්න දැන් අපෙන් ගෞර ක කියෙනෙ හෝත් ඉති අපි හිරවෙන හිරවෙන්න අපි අනුමත කරගන්න ඕන මෙතර කියන්නේ මෙයා කියනවා අපෙන් හෞත්කන්නේ එහෙ මනේද කියලාහ මෙ මනේද කියලාහන්නේ මෙයා කියනවා සචයේ පන්න මේ බොහෝ ගෝතම අනුමෝදිිතා බං භාගිතුන් වහන්ස මේක අනුමෝදන් ිය යුතු දෙයක් නම්. අනුමෝදතු මේ බවන් ගෝතම බවත්ගෞත මැන් වහසේ මාග ප්‍රකාශේ අනමෝදන් වනු මැනව. කොච්චර වැදගත්දනී. මේ දේශපාලනත්ඥය කතා කරන විදි. කොච්චර නැමගුල බමුණුනේ. හොඳට මේ ඉගනගත්තු වැදත් මිනිස්සුමි. ච්ර වැදගත් පළිලගද මේ කතා කරලා තියනෙන දොට කියනව භාගතුන් වහස මේකේ අනමෝදන් ේුතු බාගකව වහන්සට පේනවා නම් ආනමෝදන් වෙන්න සචයේපන මේ බොහෝ ගෝතම පටික්කෝසි තබ භාගතුන් වහස මේක භාගතුන් වහසයට පේනවනම් ගෞත මෙන් වහසට වේනවනම් මේ ප්‍රතිශේප කළ යුතුයි කියලා පටික්කෝසතු මේ බවන් ගෝත බාගගෞත මෙන් වහන්සේ මේ ප්‍රතික්ෂේප කළ මෙන්වා අද ජාතිය හගන්න කුරඳ ලෝකේ අදන අද තියෙන් ඕනම කැනකට කියන තියහගන ඉන්නයි එක්ක අනමත කරන්න කූ වෙනසක් ඒ මේ පිරිහුණු ලෝකයි එදා ලෝකයේ අතර විශාල පරතරයක් තියනවා. එදකට බුදුරජාණන් වහන්සේ පිළිතුරතිනවා බ්‍රහ්මණය මම් මේ ඔබේ ප්‍රකාශේ අනමෝදන් වෙන්නේ මං ඔබේ ප්‍රකාශේ ආනමු දග වෙන්නන. ඒවාගේ මංගුබී ප්‍රකාශේ ප්‍රතික්ෂිප කරන්නත්නෑ. ප්‍රහක්්මණය මම වෙන කරනු හතරක් සලකන වන්න කරනු හතර මහා ප්‍රාඥ මහාපුරුෂයා විග්‍රහ කරද. කට අ මගද මහ මජතුමාන දක කේල හෙම මමුගුත් බේස්කුල ලව නෑ භාගතන් වහසේ වදාලා බුතුමා කියප ප්‍රකාශයේ මම අනමෝදන් වෙන්නේ ඒවගේම ප්‍රතික්ෂේප කරන්නේ හැබැයි ම වෙන කරනු හතරක් දකිනවා කියල බුදුරජාන් වහස දේශනා කරවා බ්‍රාක්්මණය මහා ප්‍රාඥඥයා වෙන්න මහාපුරුෂයා වෙන්න පළවෙනි කාරණී තමයි බහජන හිතාය පටිපන්නෝ බොහෝජනයාට ශිත පිරිස බෞජන සුකාය බොහෝ ජනයාට සැපේ පිණිස එළඟට තියෙනවා බහුස්ස ජනතා අරයේ ඥායේ පතිට්ඨා පිතා බොහෝජනයාව ආරනයායේ පිහිටුවන්නේද යදිදන් කල්්‍යාන දම්මතා කුසල දම්මතා මේ යහපද්දය කුසල ධර්මයන්හි බෝජනයාව පිහිටවළුනවාද මේක තමයි මහා ප්‍රාඥ්ඥයක් වෙන්ඩ තියෙන පලමවෙනි කාරණය මහාපුරුසෙක් වන්න තියෙන පලවනි කාරණයකිව. එරවිට බුදුරජාන්සේ මෙතන අරයඥායකිවේ ආර්්‍යස්ථාගික මාරගේ පිහිටවීම. චතුරාරි සත්‍ය අවබෝධය පිහිටවහීමම මේක කිව මහා ප්‍රාශ්ඥය කරන පලවෙනි වැඩේ. මහාපුරුසෙ පලවිනි වැඩේකිවා. ඊට පසේකිවා මේ බහක්්මණය මහා ප්‍රා්ඥයෙක් වෙන්න මහාපුරුෂෙක්වෙන්න දෙවෙනි කාරණය උපකාර මේ දෙවන්න කරුණ. යම් විර් යම යම් විතර්කයක් විතරක කරන්න කල්පනා කරන්න කැමති වෙයිද ඔහුටඒගේ විතර්කය කරන්න පුළුවන්. යම්කිසි විතර්කයක් විතරක කරන්න කැමතිද ඒක ඔුට විතර්ක කරන්න පුළුවන්. යම් විතරකයක් විතරක කරන්න අකමැතිද එ නොකරන්න පුළුවන් යං විතාරකයක් විතරක කරන්න අකමැතිද අසතුටුද එක විතාරක ඩොකරන්න පුුවන් යං අදහසක් සිතන්න කැමතිද ඒ සිතන්න පුළුවන් යං අදහත්සක් සිතන්න කැමති නැද්ද ඒ නොසිතා ඉන්න පුළුවන් මේ විදිටයා චේතූ වශී ප්‍රාප්ත තමන්ගේ සිටිවිලි ධාරාව තමා වසගේට ගත්තු කෙනේ මේ කියන්නේ මහා ප්‍රාශඥයා මහා පුරුසියා බෙන්න්න තියෙන ලක්ෂනේ තමන්ගේ සිතිවිලි දහරාව තමන්ගේ පාලනයට ගත්තු කෙනේ මකදදේ තමන්ට හිතන්න පොළුවන්දේ තමන් යමක් කැමතිද හිතන්ද ඒක ඕනු තරම් හිත හිතන්ද පුළුවන් තමන් යමක් හිතන්න කැමති නැද්ද ඒක නොසිතාෙන්ද බල අපට තියෙන වදේ මොකක්ද අප හිතන්න යම කැමතිද ඒ හිතාගන්න බෑ අපි හිතන්යමක් අසතුටුද වැල්ලවගේ නො ඒකෙන් වේරෙන්ද බෑ උල්පොද්දකින් මතුරන්නහ එනෝ එතකොට මේ ස්වභාවය තමයි සිතය තියෙත්න්නේ එතකොට මහා ප්‍රාඥඥයා මහාපුරුෂය කුමක්ද කරල තියන්නේ ඒ සිටියලි ස්වභාවය වසඟ කල්ලා තමන් ටුවමනාදී විතරක් හිතනවා ගුවමන නැති දේවල් හිතන්න අතැරලා කියන තුගනි කරුණ දෙවැනි කරුණ. ඊළඟට කියනවා ප්‍රාක්්මණය මහාපුරුෂයා මහාප්‍රාඥයක් ඉතා පහසුවෙන් වෙහිසට නැතුව නිදුකින් පලවෙනි දිහාන උපද උප කෙනෙක් විය යුතු. දෙවිනි දිහාන උපදද උප කෙනෙක් විය යුතුයි. තුන්වනි දිහානත් උපද්ද උපකෙනෙක් විය යුතුයි. සතරවැනි දිහානයත් උපද්්‍යඋපු කෙනෙක් වේ යුතුයි. මේ දිහාන සතරට කැමැති වෙලාවක සමවදින්ද පුල්ලුවන් කෙනෙක්ව ේතුයි. මහා පුරුසයා මහා ප්‍රාත්ඥයක් ඉළඟට කියනවා බ්‍රාහ්මණය මහාපුරුසයක් වෙන්න උමන හතරෙනි කාරණ මේකා කියනවා. ආසවානං කයා. අනාසවන් චේතව විමුත්ති පඥ්ඥා විමුක්තිින්. ආශ්‍රවක්ෂයකොට ආශ්‍රව රහිතව අරහත්ඵලය චේතව විමුක්තිය, ප්‍ර්ඥා විමුක්තිය සාක්ෂාත් කරපු කෙනෙක් විය යුතුයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ මහාපුරුසයා පිළිබඳ විග්‍රහය. ඩැම්බල්නට දේශපාලනඥගේ විග්‍රහය ඒ ලෞකිකයිනේ. ඒ ලෞකිකයි මේක. ලෝවතුරුයි අන මේ බුදුරජාණන් වහන්සේ පලවනිය හරරි දැකමකක්ද බෝජනයාථහිතසූ පි නිසා ඒරසි බුදුරජාණන් වහන්සේ දශනා කරනවා බ්‍රාහ්මණය මේ කරනු හතර මහාපුරුසයකුගේ ලක්සණ හැටට මා දන්න නිසා ඔබකිව් කරුණ මම අනමෝදංවන්නේ නෑ මං ප්‍රතිශේප කරන්නේත් නමුත් මේ කරුණු හත්තරෙන් යුක්ත කෙනා තමයි මහාපුරුෂයා මහා ප්‍රාශඥයා කියලා මං කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වස්සකාරට ප්‍රකාශ කරලා ඩැම් බලන්න මේ මේ ඒකාල හිටපු මිනිස්සුන්ගේ තැබෙන කෙනෙන්න හිතන මගේ කතහස පිළිගත්ති නෑ මට ගෞර දුන්නේ නෑ මට තැනත් දුන්න නෑ මම් පල්ලනා ම හිතනවා වනේ ද ගො අය දැන් මේහෙම කෙනෙක් නෙමේ මෙයා කියනවා අච්චරයම් බෝගෝතම බවත් ගෞතමයන් වහන්ස ආශර්යයි අභෝතන් බෝගෝතම බවත් ගෞතමයන් වහන්ස අත්භෝතයි යවසු භාසිත මිඩන් බෝතා ගෝතමේන බවත් ගෞතමයන් වහස කොච්චර හරිදයක්ද්දමේ කිවේ. බලමි වනුෂ්‍යයාගේ තියනෙන වැදගත් කොම වැදගත් කියන මේ කරුණු හතරෙන් යුක්ත කෙනෙක් කියලායි මම භාගවතුන් වහන්සේ ගැන හිතන්නේ පඩ්ගාලමයා කරුණ අල්ලගත්තා. බල කල්ලින් තමන් ඉදිරිපත් කරපු කරුණ ප්‍රතිශ්ශේප කලා කියලා නැට නොපිලි ගත් අනමුදං උන්නෑ කියලා සිතේ ඇතිවරේ නෑ පිහිච්චගතියක් නිදහස් මනසේ මේ පුද්ගලය හිටියා අරට දෘෂ්ටිගතිකව හිදදුල ඒඒ තමන් කියපු කාරණයට ප්‍රසංසාව බලාගනකලං ගැටන්නේ ඇත ගැතෙන වානිවාරම එහෙම කෙන එන්න නිදහස් මනසින් හිටපු කෙනෙ තැම් බල අපට හර වැදග ධර්මය වුණන සොයාගෙන යෑමේදී නිදහස් මනසින් සිටීම නිදහස් මනස නොසිට පත්ක් ගාල ඒ අදහන්සට විරුද්ධ තර්කයක් සිතටේනවා ඒකෙන්මහි තමඟ ධර්මාර්ග බැල්ලක කියන්නේ මේ නිසා මෙයික පාට කිව්වා ආශ්‍යරයයි අත්භෝතයි. හරියට මහරි භාගීතන් වහන්සේ වදාළ කරුණ ඔය කරනු හතරින් යුක්තයි. බෞද්ගෞතුයන් වහන්සේ මෙ කියනවා බවං ගෝතමෝ බෞජනහිතාය පටිපන්නෝ බෞජන සුකාය බෞදත්ගෞතයන් වහන්සේ නව බෝජනයාට ශිතසුව පිණිස පිළිපන්නවඋතුමා බවත් ගෞතමයන් වහන්සේ නේද බොහෝ ජනයාව ආරය න්‍යායහි පිහිටුවන්නේ බෞද් ගෞතිමයන් වහන්සේ තමයි කුසර දහම්මල කල්්‍යාන ධර්මයන්ගේ මනුෂ්‍යයංව යොදවන්නේ ඒ මහාපුරුසයකුගේ ප්‍රධාන සලකුණු භාගතුන් වහන්සේ තුළ තියෙනවානේ. ඉරවස්ස කියනවා බවත් ගෞතමයන් වහන්සේට යම් විතර්කයක් ගවිතර්ග කරන්න කැමති නං ගෞතමයන් වහන්සේ විතර්කය විතර්ක කරනවා. යම් විතර්කයක් විතර්ක කරන්න ආකමැතිනං බවත් ගෞතමයන් වහන්සේ විතර්කය කරන්නන්නෑ යම් සංකල්පයක් ෂිත ගෞතමයන් වහන්සේ කැමතිනං බවත් ගෞතමයන් වහන්සේ එක ඒ සංකල්පය හිතරනවා. යම් අධහසක් ෂිතන් අසතටුනම් එක සිතන් නෑ ත් ගෞතමයන් වහන්සේ ඒ කාන්තයෙන්ම චේතු වශී ප්‍රාප්තයි ඒක කියන්නේ තමන්ගේ සිත්හසර නැත්තන් සිතිවිලි ධාරාව වසඟයට පත් කරගෙන ඉන්නේ බලන්න මේ දෙශපාලනඥියෝ හඳුන ගන්න හැටි පුද්ගලයන් ගොනේ තමන්ගේ වාසය බල නැති හරි මිනිස් සුබි ඒ වෙලාමට හරියටම ඒ කාරණයට හිත හදවාගන්නවා දෙබිටිහිත් නැතිය. පළඟට කියනවා බවංහි ගෞතමෝ චතුන්නන් ජානානන් බවත් ගෞතමයන් වහන්සේ තමයි ප්‍රථම්‍යානය ව දුෘතිී අධ්‍යානය තෘතිී අධ්‍යානය චතුරුත අධ්‍යානය කියනම ධ්‍යාන හතර පහසුවෙන් ලබාගෙන නිදුකින් ලබාගෙන සුවසී ලබාගෙන ඒට සමවදිමිඉන්න කනෙක්. ඒට පන්ස කියනවා බ ගෞතමයන් වහන්සේ තමයි ආශ්‍රවංෂය කරලා අනාශ්‍රව වූ චේතෝ විමුත්තියත් ප්‍රඥා යමුක්තියත් සාක්ෂාත්කොට වාසය කරන්නේ දැ මෙම මේ වස්සකාර කියන. බුදුරජාණන් වහන්සේ මහාපුරුසියා ගැන මහා ප්‍රාඥා ගැනකපු ලකුණු බුදුරජාන් වහසේ තුළ ඔවහන්සේ තුළ තියෙනවා භාග්‍යවතුන් වහස කළ කිව. බදුරජාණන් වහන්සේ වදාල අධ්‍යාකෝති බ්‍රහ්මණ ආසජ්‍ය උපනීය වාචා භාසිතා බ්‍රහක්්මණී ඒ කාන්තෙම් ඔබ වතනය ඉස්මතු කොල්ල ඉස්මතු කල්ල වච්චනය බංගු දිසා පැවසුව අපිච තියාහන් ව්‍යාකරක්සම නිසා මන් දැංගුපොට කියන්න එනිසා දැංගබොටමන් කියන්න කියන බ්‍රාහ්මණය බොහෝ ජනයාට යහපත පිණිස බෝ ජනයාට සැපේ පිණිස බොහෝ ජනයාව ආරණයායේ පිහිටුවන කල්්‍යාන ධර්මය කුසර ධර්මය පිහිටතුවන්න කෙනා මම පුුදුරජණන් වහන්සේ වස්සකාරට කියනවා එටවාස කියනවා බ්‍රාහ්මණය යම් විතර්කයක් විතර්ක කරන්න කැම්මතිද මංයක විතර්ක කරනවා යම් විතරකයක් විතරක කරන්න අකමැතිද මංඒක විතර්ක කරන්න නෑ ය මදහසක් සිතන්න මං කැමතිද ම සිතනවා යම් අදහසක් හිතන්නකමැතිද මංක හිතන්න කියන බ්‍රාහ්මණය මම චේත වචී ප්‍රාපතවඉන්නේ හරි ලස්සන වචනයක් කියන චේත වසි පත්තු විතක්ක පතිේසු මේ සිිත්ත වැඩ කරන රටාව මං වසක කරලාඉන්නේ. පර පස කියන බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය මම ඉතා පහසුවෙන් නිදුකින් සූසී ප්‍රථම්‍යානය දෘති අධ්‍යන තෘතිය අධ්‍යානය චතුරුත අධ්‍යානය කියන මේ දොන හතර බං ඇතිකරගෙන ඉන්න කියන පහසන් සමෝධනකය. ඉටවස කියනවා බ්‍රහ්මණය මම් මේ ආශ්‍රවයන් ප්‍රහණය කරලා කෙලිස් රහිතව වාසය කරන්නේ ආසවක්කඥානය ලබාගෙන වාසය කරන්නේ කෙළ කියන. එතට බලන්න පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉටවසුස ගාථාවක් දේශනා කළ යෝවේදී සබ් සත්තා නංග මච්චු පාසා පමෝචනන් හිතම් දේව මනුස්සානන් ඥායන් දම්මම් පකාසයි. එදකොට යම් කෙනෙක්. මච්චු පාසා කියන්නේ මච්චුපාස පාසේ කියන්නේ තොන්ඩුව උගුල. ව මච්චු පාසා කියන්නේ මාරයාගේ උගුල. මාරයාගේ උගුලෙට හිරවී සිටින සතුන්ව යමෙක් නිදහස් කරයිද මාරයාගේ උගලට හසුව සිරණ සතුන්ව යමෙක් නිදහස් කරයිද ආංඒ කෙනා දෙවියන්ටයි මිනිසුන්ටයි අවබෝධ කළේතු ධර්මයේ පවසනෝ. දෙවියන්ටයි මිනිසුන්ටයි අවබෝධ කළේතු ධර්මය පවසනවා එතින් ඒ කෙනාව දෙවියූ මිනිස්සු දෙවම් මිනිසුන් දැක්කහම කෙන ගෙන ඇසුනාම බහුජනෝ පසීදති බෝ දෙෙන පැහැදෙනවා කවර ගැනද පහදින්නේ බුදුරජාණන් වහන්සේ ගැන්න. මගගා මක්ගස් කුසලු මාාර්ග ගැනත් දක්ෂයි භාර්ග නෝනකාරණය පෙන්න දෙන්න දක්සැක දුන්නහස අපට පෙන්න්නා දු මෙ මේ කාරණ නිරේ යන. මේ කාරණින් තේශංඟපාන උන්හන්සේ උපමා කර කර පෙන්න්නා දුන්න අනේ උන්හන්සේ පෙන්න්න දුන්න මේ මනුසලෝකින් ආට පාසේ සමහර්යන්න පාර ඔ වැටිලතියෙන්නේ දැ බඩගින්නේ පිපාසේ මනුසය කෙන්නවා. මේ මනුෂ්‍ය යම්කිසි පාරක යනවා ඒ පාර වැටිලතියෙන්නේ ගිනිියගුරු වලකට එතකොට ඇති ඉදල කෙනෙ බලානඉන්න. යාට පේන මේ අස්වල් කෙන මේ පාරි යනවා හැබැයි යන්නේ නරක තැනට හිට දෙයන්නේ ගිනිය ගුරුුවලට එයාට පස්සිි කාල පේනවා ඒ පුද්ගලයා ගිෙනිය ගුරුුවලේ වැටිල්ලා දුක්විදිනවා ඒවගේ කියනවා ගුදුරජාන් වසි දකිනවා නොයා යුතු පාරඒ නොයාහිතු පාරී සමහරයනවා සතුන් මරනව ඔසෝරකම් කරනවා ව වැරදිකාම සේවනයේ දෙනවා බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියනවා හිස්වචන කියනවා බිදෝනවා සමගි කරනවා එහම අදදිි බදුරජන් වාන්සට පේනවාක. තුර පේනවා මේ කෙන මේ ගමනදිකට මගගේියොත් වැටනවාට ගින අංගුරු පස්සෙ කාලි පේනවා ඒ කෙනා නිරේ පදිලා දුක්විදිනවා. එතුකට බුදුරජාණන් වහන්සේ දේශනා කල ඒවගේ තවත් සමහර පේනවා පිපාසිත බඩගෙන්න්නේ පිපාසගෙන්න්න කෙනෙක් මේ කෙන පාරක යනවා. ඒ පාරිවැටිල තියෙන්නේ අසූචි වලකට එතකට ඇත ඉඳලා දකිනවා අනේ පුද්ගලයා මේ පාරයේ දිගටම ගියෝතිං අරසූචි වලයනෙම වැටෙන්නේ. පස්ස කාල පේනවාය ආසූචි වලේ වැටිලායින්න. ඒගේ තමයි බුදුරජන්වාසසි දේශනා කරන සමහර මනුෂ්‍රයන්ගගේ ක්‍රියා කලාපේ දැක්කාම පේනවා මේකෙන තිරිසං අපායේ උපදිනවා. තිරිසං අපාය උපදිනවා. පස්සි කාල පේනවා අය තිරිසන් සතික් වෙලා න්නවා. තිරිසන් සතික් වෙලා බුදුරජාන් වහසේගේ කාලයේ බල්ල වෙලා හිටියේ මිනිස්සුන් අඳුන ගත්තන දැන් අරතෝදයේ වගේ අයව අඳුනාගත්ත ඉවිළඟටාර කාශ්්‍යිප බුද්ධ කාලෙ හිටපු පැවිද්ධෙක් ගඟ හිටියයන්නේ මාලුවෙක් වෙලා කපිල්ල බස්සය හඳුන ගත්තන අද කොච්ච රැද්ද අපි ඇසුර තිරිසං අපාඉන්න අපේම නෑදව අපිමාය කොච්ච රැද්ද. අවිට අද හොයාගන්න පිළිවෙල්ලක් නෑනේ පෙදකොට බලන්ද ඒ මඟතොට වැරදීමෙන් වැටිෙනවා උන්න්නහස දේශනා කලි උපන්න මනුස්්‍යයා තිරිස්සන් අපාය වැටීම කුමක් වගේ කියලද අසූචි වලි වැටන වගේ කියලා ඉල්ලට බුදුරජන් වහස දේශනා කළලා බඩගන්නෙන් පිපාසෙන් මනුසයක් කිය. ඒ මනුස්යා දැන් පාරක යනවා. යනකට හැබැයිඒ පාර කාම්තාර ප්‍රදේශය. ගස්තිය නොව යන්තන් කොලතින එක අවව අව වලකින්න සෑහෙන්න සැහෙන නෑ ති මෙයා ගිහින් පිපාසිතව පිරිතවාර ගහයටට වෙලා වැැ්ටල්ලා ඉන්නවා. බුදුෝජන් වහන්ස දැක්ක පෙරේතුලෝක ඒ වගේ එකනි ප්‍රේතුලෝකී විදිච්චක්කෙනා අමාරුවෙන් තමයි ඉන්නේ පහසුවකින් නෙවේ. උන්හ දැ සමහර මනුෂ්‍යයන් ජීවිතයේ ගතකරන පිළිවෙල බැලුවවාම එයාට යන්න තිනෙ කොහෙද පරේතුලෝකේ. පේතුෝක යන්න තියෙන්නේ එතකොට ඒකන පරේතියෙන් අතරගෙල්ල ඉපදිල දුකසේ වහන්සේ කරනවා බුදුරජාණන් වහන්සට පේනවා. ජංගාරක සිද්ධියයක් ඒ තැනක තියනවා ඒ න්නේ මීට කල්ප අනු දෙහකට කලින් විපස්ස බුදුරජාණන් වහන්සට කලින් පුස්ස කියන බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලේ කල්පනු දකට කලින් එතකොට මේ ධානයක් සංගුධානය කළ අතරුණයක. ඒ බුදුරජාණන්වාසේ සංගුධානය කළ ධනමාන දුන්න. දීලා පිරිසකට කිව්වා මෙ මම සංගයා උදෙසා බුදුරජා උදෙසාහ දාානමාන ලෑස්තිි කළලා ඔන්න ඔබත් මේකින් පින්ඳහන් කරගන්නදකති මිනිස්ු ගැල්ල ධනපකාරන දුන්නා. මේ ගුල්ල මොකද කලේ දුන්නඩි නෑ සංගයාට. මේගුල්ල කෑව. ඊට පස්සේ මේගුල්ල මැල්ලගීින්. පන්න ඊට පස්සේ ප්‍රේතුලෝකට වදැන් කල්ප අනෝ දෙක. එකකැන්නේ නිරේට ගියා පෙරේතු ලෝකිටවා ඩැ මේ ගුල්ල පෙරේතුවු රංචුව කාශ්‍යභ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සිටිද්දී පාසය බුදුරජාණන් වහන්සේ බැහැදකිද ගියා. ගෙල්ල කිව අනේ භාග්‍යවතුන් රහස මේ පුෘස බුදුරජාණන් වහන්සේ කාලි වෙච්ච වැරද්දක් නිසා. අපි නිරේගිය ඒ පසදැ අපිේත වෙලා න්න මේ එකකින් අපි ඉදහස් වන දෙනයක් පේනෑ අනේ අපි පෙන් අන මෝදන් වෙන්ඩ පෙිළි වෙලක් යන්න කිවවා. කොයි බුදුරජාන් වහසට දකවේ කාශව බුදුරජා කාශය බදුරජාන් වහන්සේ පිරේතෙන්ට කිව්වා මේ බුද්ධ හසයෙන් නබලට පිනනෑැකිවා. බ පින් අන මෝදන් වෙන්ඩත් පිනතියන නිබල යම් දාානයක් සංවිධානය කලාද නබලගේ ධාන තරුණේ ඒ තරුණයා උපදින්නවා කිව්වා ෞතම බුදුරජාන්හසගේ සාාසන. බිම්පිසාරකිෙන නමින්. එදාට නොබලාට පින් ලබාගණන්ඩ වාසනාවතියන එතිික් බැකව. ඇයි යම් කෙනෙකුගේ ධානයක් ගසා කෑවද එයාම පිත්දනකං එක ඉදිලතිය ඔන්න බලන්න යනහිදිය. හතවට බිම්පිසාර රජ්ජුරෝ අ වේලෝනාරාම ධනම පින්කම දවසි තමයි හඩාග නැවිලරෑ පරේතුීටික පැෙනී හිටිය. ඊට පස්සෙ තමට පහුදා දානදීලා ඔන්න පරේතුලෝකින් පිනක් ගත්ත කල් පනු දෙකක්ම පිනක් නැතු විරේ අපි හිතෙන්නේ දැන් අප අප හිතාගෙනන්නේ මන මේන මේ ප්‍රේතුලක පන්න මේ අපි පින යවනෝ හරි දැන් ගොඩ්ඩ අපි හිතාගෙන්නේ මනේද. ඇතුවට අපි හැමතිස්ස මේ සිිටිය මයාාවට අහුව වේ යනවා මිසක් ඇත්ත හැමතිස්සම වැහෙනවා. පැම් බලන්න මේ වගේ යන සසරේ තින් බුදුරජාණ වන්සේ මෙවා අපට පැහැදිලි කරලා පෙන්න්නාදෙනවා. ඒවාස වහස පෙන්න්නවාදනවා පිපාශිත බඩගන්න ඉන්න මනුස්සේෙක් පාරක යනවා පාරක යනකොට යට හම්බින හොඳ අතුීති සෙවන තියෙන ගහක් මේ ගහයට ගේ මංහරිනවා මනුස්සලෝක ඒ වදීකිවවා ඇද කොට දැන් අපි මනුසලෝකට ඇවිල්ල දැගන්නා පිපදිලලා ඉන්නවා. ඇතට මොකක්ද මේමේ සෙවන තියෙන අතුීති විහිදිිච්ච ගහගැටඉන්න අපි මේ ඒත පස්සෙක් මේ ගහයටින් කොහේට යන්නමේට කියන එක තීරණය වෙන්නේ අපි ක්‍රියාව විසින්. තීරවසි බුදුරජාණ වවාසි දේශනා කලත් ත අපි පාසිත මනුසෙක්කන්න මෙයා යනවා පාරක හැබයි ඒ පාර වැට තියෙන්නේ ගේකට හොන්දට ජනය දොරවාල් තියෙන ඇඳ පුටුමහස තියෙන හොඳ ගේකට. එතකොට ඇස්තියනක්කනි බලං ඉදල්ලා හිතනවාම මෙයා යන පාර පාරගිහාාව මෙයාට අරගේ හම්බයන තකට මයාට ටික කාලයක් ේගෙදර විවේකින්. න්න පුල මේ මගේ කියන උන්වහන්සට සහරයි දැක්කම් පේනවා මයාන යන්න දිවිලෝකි මෙනන් දෙවිකෙනනෙක් වෙල සූසේ වාසය කරයිගළ තොට පස්ස පේනවා ය දෙවිකෙනනෙක් වෙලා සුවසය ඉන්නවා. හෙදකට බුදුරජාණන් වහසේ දේශනනා කළ තව පාරක්තියනවා. ඒ පාර්තම බුදුරජාණන් වහන්සේ කපලතින පාර. ඒ පාර කෙලීමම් වැටන්නේ ලස්සන වනාන්තරයක්තිනවා. ඉල්ඟට නිිල් දියධහරතියෙන ඇ න ති නරට පිපාසේෙන් පිඩිතිිෙන බරන්න පිාසෙන් පිගෙන කල්ලින් ගිය ගින අංගුරුව ගොඩි වැටුුණ. පිපාසිනිි උන්නේ. ඉල්ළඟට පිපාසෙන් පිඩිදිතිිකෙනා ගිය අසූචි වලේ වැටන්න පිපාසිනිි උන්නේ.ඉල්ලඟට පිපාසේ පිරිිතිිච්චෙක්කෙන නගිය කොල්ල අඩු අ ගහයට අමාරුවෙන් එන්න පිපාසිනිි වෙන්න. ඉල්ලඟට පිපාසේ තියෙනෙක්කෙන ගියා ගහක් කටඉන්න අපිපාසිනි වන්නේ. ඊළඟට යනවා පිපාසෙන් ගයක් කම්බූුණ අපිපාසිනිි වෙන්න. ඒඟට පාරක්තින ඒ ාරිගම පැම්පුකුුණක්තිේන මෙයායි පැම්පකුනින්ය පැන් පානය කරනවා. හොදට නානෝ නාලාවිිපාසී සංසිදවාගෙන අර ගස්යට සූසී හාන්සිවිලායින්නවා. ඒවගේ කියනවා කෙනෙ කාර්යස්ථාගික මාර්ගයේ ගමන් කිරීම. ගමන් කලන්ට පස්සේ යාට ධර්මයාාබෝධ කරලා යා්‍යැපසී වාසය කරනවා. ල බදුරජාණන්හන්සේ දේශනා කරනවා ඒ මාර්ගය සහ අමාර්ගේ මේකගියෝත් මේකගියොත් මේකයි මේ මාර්ගිගියයොත් යහපත මේ මාර්ගගියෝොත් අයහාපත කියලා මග නොමග දෙක්කම පෙන්න්න දෙන්න බුදුරජාණන් වහන්සේ ඩක්சைයි දැම්බලා නහසේ නොමග විස්තර නොකරන්නඩ අපි බොෝදන නොමගැන්ට තිබන්නේද න්නසේෙන් නොමග දක්ෂ විදියට පෙන්න්න දීපු නිසානේද අදාාපි මේක නොමග කියලා තේරුන් ගන්නේ නැතුන් තේරුම් ගන්න පිළිවෙල නෑ. මට අපේ ශේෂ්‍ය ස්වාමිනාශන මකව්වා අර එංග ලම්තේ එක කාලෙකට මේ ගස්වල හැනලු හරි දැල්බෝ හැදඟට මේ උජේ පාන්දර චූටි මිටිය අතර දීලා තාතා පුතාට කියන දැල් පෙන නා චප ර ප හිල්. හි టක త නతන තලත යන. එති පස්සේ త ගක් ර වැට බෙහෙදగా රන. ැ තොට සක ළగතිබුණ అతක බ వදි ట ගේ ින් කිය ති න හම සతටික మර ක්క මැරුව මේ ො్ල තිාග නොන කියලා එతකොට ති අපි රන්නය කියලා එෙම කරන්න එපා ගොල් එමන්ත පැමිලි කරන කිය වලු. ඊට පස්සේ ළමයෙක් ඒ අතුටික කපල ඒති කපල බේසි කරන්න කැලේට ගෙන යන්න හදකට එතන තුද් දෙක් කියලා තියෙනවා කැලේට දැම්මුොත් බලාගෙන යෝක කැලට දැමමුත් වහම කෝල් කල් අපි කියනවා මේ එතකට මේක ලොක්කම කොල්ටික කාලා දාන තකට ක්සි ති යනවා බලන්න මේ හරිටරල ආර හරිට ළම මහනු නම් ජාතිවන්දය නොගේ ගතාව අරම පනුුවහතර ප්‍රථතිනෙක් කොල කැම ක්සිජෙන් ැතිනවා කැල කියවාම ඒ මරපං කිය ලමයි මේ කියන්න. එතකට බලන්න මගන හඳනන්නේ මගනු මග දන්නේ අඳුනන්නේ එතට මගනම හඳනන් නැති නොදන්නා පිරිසත් තමයි අදලුව පාලනී කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ මාර්ගයක් දන්නවා අමාර්ග දන්න මග්ගා මග්ගස්ස කුසලෝ කතකිච්චෝ කළේතු දේවල් කොට ඉවරයි සමාප්තයි. අනාස වෝ ආශ්‍රෝ රහිතයි බුද්ධෝ බුදුරජාණන් වහසේ අන්තිම ශාරීරෝ ව අන්තිම ශරීරයේ දරා වැඩසිටිනවා. මහා ප්ඥ මහාපරාඥයි මහාපුරු සෝතිබොච්චති උන්නහසිර තමයි මහාපුරුෂයා මහාප්‍රා්ඥයා කියල කියන්නේ දැඟතකට බලන්නේ දේශනාවෙන් අපිට සාමාන්‍ය ලෝකයා මහාපුරුසියා ගැනකරපු විග්‍රහයත් එළඟට තතාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහාපුරුසියා ගැනකප විග්‍රහත් අතර පැදිලි වෙනසක් අපරි දකිද පුළුව. ඒ ලඟම තව දේශනාවත් තියෙනවා මේක නම ද්‍රෝණ සූත්‍රය. ද්‍රෝණ බමුණගේ නහලතියවනේද ආංයා ගැනමේ තියෙන් ද්‍රෝණ බමුණගේ විශේෂක්තියම ගදද ව ද්‍රෝණ බමුණා තමයි අර ප්‍රජවෝරු කණ්ඩායංහ අටක් කැවිල්ල යුද්ධ කරන්න ලෑස්තුනද ධාතුුණා සෙල්ල ගන්ධද ඒකට කියන වන්න කෝලාහලේද දාතු කෝ හලේ හැබැෑවටම යුද්ධ කරන්න ලෑස්තු වනා. යුද්ධ කරන්න ලෑස්තුනාාට පස්සේ මේ ද්‍රණ බමුණනා මැදිහාත් වවෙලා තමයි මේක ේරිුවේ එකකට ද්‍රෝණ බමුණ මේ වැඩි කරවා කියල බුදුරජාණන් වහන්සේ දැන්නවා. උවහසිද දන්නවා. මේ ධාතුන් වහන්සේ බිදන්නේ මෙයා කියලා. එදම බුදුරජාණන් වහන්සේ මේ උක්කටා කියන නගරටයි සේතව්‍ය කියන නගරයට අතර තමයි වඩිමින් හිටියේ. උක්කටා කියන නගරයයි සේතව්‍ය කියන නගර අතර පාරිතමයි වඩිමිං සිටියය. ිකිොත්තේ ොන්න පොල් ගහ වෙලයි කරුණනෑගලයිගම් වගේ අතරන මුත්මෝගේ ලඟක්න මේකන් අධ්‍යාන මග අධාමක කියන්නේ දුර මාර්ගයක් දුර මාර්ගය හහිටිය තුර මේත් දරෝණ බ්‍රහක්්මණයත් ඒ පාරී යනවා යයාගේ ශිස්ස පිරිස පන්සීයක්ක්කය හරී පිළිගත්තු බාග්මන පෙටකොට මේ පැහැදිලුව පේන මේ සිද්ධිය කිය අද්දී ඒරි කා තාර පාරවල නෑනේ සාමාන්‍ය වැලිපාර වැලිපාරතියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දෝණ බ්‍රාහමිණයින පාරේ උන්වහන්සගේ පාසටහන මේ වැල්ලි ඔව වැල්ලි තිබ්බ හැබැයි මේක සඳහග නොදර මේ බුදුරජන් වන්සගේ පාසටහන අධිෂ්ඨාන කලා තිබ්බොත් මිසක් පාසටහන නෑ ඉඳල තියෙන වහස ගමන් යන අශව ජාතියක් සයින්දවාසුන් කියලා ඒ සයින්දව අස්වයායට පුළුවන් පොකුුණ කුඩින් යන්න නිෙලුම් කොලේට කකුල තියලා හැබැ නිලුම් කොලේට මකුත්තු වෙන්නේ. ඒ සයින්ද වස්සයායට පුළුවන් නිල්ලුම් කොලේට කකුල තියල අස්යාගේ කර නෙළුම් කොලේ ගැටමින් යන්න පුලුව නිෙලුම් කොලේ සිදුරුවෙන් නැතු. තැ බුදුරජාණන් වහන්සේගේ පාසට අහර උන්හස අඩේතී ඉළඟඩිතයකට මැකනවා. එතකොට එදා ඔන්වහන්සේ පාසටහන් තිබ්බ බුදුරජාණන් වහන්සේගේ පාසටහන් නොන්නහසසි තිබ්බ තිබ්බ හමදැම් මේ ද්‍රෝණ බහුණ යන්වා මේ පාරයද්්‍යියයක පාටදැක්ක මොකද දැක්කේ මේ පාසටහන් දැක්ක දැකලා හිතනවා අච්චරියන් වතබූ පුතුමාකාර ආශ්චරයක්නේ අභූතන් වත වූ හරි අද්භූතයිනේ නවතිමානනි මනුස්‍ය භූතස්ස පාදාානනි භවසති මේකනන්න මනුෂ්‍යයන්ගේ පාසටහන්න මේක ක් බෞවචනය තින තේරුම පාසටන් කපයක් වන්හසේ තියලා ඒ පාසටහන් මුදුවටම පාත්තිල බලලා බල්න්නකට තියනවා අ නැබ සහිත මේ දහසක් අරවලින්ගිතු සක්ට ලකුන්නු අර පාසටහනි තියනවා මේක දැකලා දහරි පුදුමයි මේකනම් මනුස්්‍යයකුගේ වෙන්න බෑ ඊට පස්සේ දුරුන් බමුණා බැලුවවට පිටාවේ කාගද මේ සටහ බලදි දැක්කා එක්තරා රුක්ෂෙ වනක් මුල අපගේ ශාස්තෘරන් වහන්සේ ඔවු රිජු කයෙන් වාඩි වෙලා කයිරුජුකොට මනාසිහි නෝනින් වැඩයිනම්. එටකොට ග්‍රහ්මණ අර පාසටහන් ොයාගේ නැදී තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ හරි ලස්සනයේ තියෙන විදි. කියනවා අතක ද්‍රෝණෝ බ්‍රහ්මණු භගවතු පාදානි අනුගච්චන්තු අදදෙස භගවන්තං අන්‍ය තරස්මින් ගෘක්කමූලේ නිසින්නං. එකල්ලී ද්‍රෝණ ්‍රහක්්මනතේේ භාගවිතුන් වහන්සේගේ පාසටහන් අනුව යන්නේ එනම් පාසටහන් කීපයක් තිබලතින පාසටහන් අනුව යන්නේ අදදෙස භගවන්තන් අන්‍ය තරස්පින් රෘක්කමෝලෙන් නිසින්නක්. දැක්ක භාගතන් වහස එක්තර ව ෘක්ෂමෝලයක වැඩයින්න කොහොමද දැක්කි පාසාධිකන් අරි ලස්සනයි. පසාධනීයන් දුට පමණින් සිත පහදිනවන් සම්තින්ද්‍රියන් සාාන්ත වූ ඉඳරුවන් ඇති සන්ත මානසං සාාන්ත වූ සිිතන් ඇති උත්තම දමුත සමත මනුපත්තං උතුම්මෝ සංසිද්ධනු දමනය වූ බවට පත්තුූ දන්තන් දමනය වූ ගොත්තන් රකිනලද ඉඳුර ඇති සං්‍ය තින්ද්‍රියන් සංවර කරනලද ඉඳුරන් ඇති නාගං ශ්‍රීෂ්ට බදුරජාණන් වහස වූ දැක්ක බලී වචන ලස්සන්ට ඒ ලස්සන කියන. දැකලා අහනවා දේවෝනුව බවන් භවිශ්‍යතිීතිී. යහන්නේ ඔ භවත ඔබ දෙවි කෙනෙක් ද බුදුරජාන් වහන්සේ කියනවා ්‍රාහ්මනය මන් දෙවි කෙනෙක් නෙවේ කියන භවත ඔබ ගාන් දර්වෙක්ද ගන්දබෝ නො භවිසදී ඔබ ගාන් දර්වෙක්ද බ්‍රාහ්මණය බංගාන් දර්වක් නෙවේ භවත ඔබ යක්ෂක්ද ්‍රහමනය මම යක්ක්ෂයකුත් නොවේ ඒටව්‍යන බ්‍රහ්මණනහි නං ඔබ මනුස්සයක්ද පහක්මන මනුසයකුත් නවේ. හතට මෙට උදැම්බලාලගන්න බුදුරජාන් උන්හසේ ගැන විග්‍රහ ඇක්ලා මකදද මම දෙවක් නොවේ මම ගාන්ධර්වයකුත් නොවේ මම යක්ක්ෂයකුත් නොවේ මනුසයකුත් ඇතුර දැම්මට හරි පස්තමයක් කියනවා හරිවැඩන්නේ මම ඔබහන්සේ දෙවිකෙනෙක් ද ලැවහම දෙවිෙනෙ නොවේ කිව ඔබහන්සේ ගාන්ධර්වෙක්ද කෙ ලැවහම ගාන්දරුවයකුත් නෙවේ කිවවා ඔබහන්සේ යක්ෂේද්ද ක ලැව්වා හම යක්ෂයකුත් නොවේ කිව්වා ඔස මනුස්සිද්ද කෙලහවාම මනුස්්‍යයකුත් නොවේ කිව්වා ඔබහන්සේ හෙනම් කවුද කැහවා එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය දෙවක් වෙන්ඩ හේතුවෙන යම් කෙලෙස් ැද්ද ඒ කෙලෙස් මාතුලනේ ඒනිසාමට දෙවිය කියලා කියන්න බෑ ගද කියෙි සම්පර්ණම ප්‍රණය වෙලා ඉවරයි පිකතින ලස්සන්ත එකකුන් අන්සිපෙන්න්න ඇල යාාශ්‍රන පහහින පහනවෙලා උච්චීන්න මෝල මුලින්ම උදුරර දාලා තාලා වච්චු කතා තල්ගහි කරට එකඩන වගේ නැති වෙලා අනභහාව කතා ඒක අභාාවයට පත්වෙලා ආයතිං අනුපාද දන්මා. අනාගත හට නොගන්න අස්වභාවට පත්වෙලා. පෙනිසා මං දෙවෙක් නොවේ. ගාන්ධර්වයෙක් බවට පත්තිෙන්නේ කෙනෙක් යම් පලේසයකින්ද ඒ කෙලෙස් සම්පූර්ණියම මගේ හිතින් ප්‍රාණවිලාතිෙන්. යක්ක්ෂයෙක් බවට පත්තින්නේ යම් කලේසයකින්ද. ඒ කෙලෙස් සම්පූර්ණය ප්‍රහණවිලාතිෙන්. මනුස්සී් බවට පත්තිෙන්නේ යම් කලේසයකින්ද. ඒ කෙලෙස් සම්පූර්ණය ප්‍රහණවෙලාතියන්නේ. ඊයට වස බුදුරජාණන් උපමාවක් කියනවා. බ්‍රාහක්්මණය. හිිතන්න නිල් මහනිල් මලක් තියනවා එහෙමනැත්තන් රතු නිෙල්ලු මක් තියනවා එමනැත්න් සුදු නිල්ු මක්තියනවා ඔන්න මේවා හටගන්නේ ජලී වැඩන්නේ ජලය උඩට එනවා මේ මල ඇවිල්ල මේ ජලීෙන් නොතැවරී ජලයෙන් උඩට ඇවිල්ලා පිපී තියනවා කියනවා ඒ වගේ ඉව්‍රහක්මනය මං උප්ණි මේ ලෝකයේ මෙැ බුදුරජන්සර ්‍රාහ්ණයයටට කියනවා. කෞද ්‍රාමණය ද්‍රෝණට කියනවා. මං උපන්නි මේ ලෝකේ මං වැඩුනත් මේ ලෝකේ හැබැයි මං වැඩිලා මේ ලෝකයේ මැඩගෙන ඉහලටාව. එහවට ඇවිල්ලා ලෝක අත්තික්ක නොත්තැවරීවාසය කරනවා. ලෝකෙත්තෙක්ක නොත්තවරීවාසය කරනවා කියනවා බ්‍රාහ්මණය දරාගන්න මේ විදියට බුද්ධූතිබන් බ්‍රාහක්මණ ධාරයෙහි බ්‍රාගණී දරාගන්න බන් තමයි බුද්ධ කියලා කියන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණයා බොහෝම සන්තෝස වුණ බොහොම සන්තෝස බුදුරජාණන් වස ගාථාවක් ප්‍රකාශ කළ කියන දේවූප පත්‍යස්ස ගන්දබ්බූවා විහංගමෝ යකත්තං යේන ගච්චේයන් මනුස්සත්තංච අබ්බජේ තේමයියන් ආසවා කියීන විද්දස්ථා විනලී කතා උන්න අසිදේශනා කරනවා දෙවිකෙනෙක් වෙන විහංගමෝ අහසේ යන ගාන්ධර්වයෙක් වෙයිද යක්ෂයක්වෙේද මනුෂසත්්‍යයට යමෙක් යිද ඒයට හේතුවුණ කිසිම කලේෂයක් තථාගතයන් වහස තුළ නැත ඩරීකං යථා වක්ගු තෝන නූපලිප්පති එක කොමද ජලයෙන් උඩටාපු ව ස්පුු්ඩරීක කියන්නේ නෙලුමක් සුතු නෙලුමක් වගේ තෝන නූපලිප්පති වතුර හා නොගැවී තිබේ ඒ වගේ නූපලිත්තුෝමි ලෝකේන ඒ නිසා ලෝකයා සමඟ නොතැවරී නොගැවිවාසය කරනවා ස් බුද්ධස්මි බ්‍රහ්මණේ නිසා බ්‍රාහ්මණය මාට තමයි බුද්ධහෙල කියන්න දැම්බලන්ද මේ බුදුරජාණන් වහන්සේව දැම් ඔක්කම බුද්ධ දේශන. අද අපි උදේවරුවත් තවස්සරුවත් අප මේ කිව්ෙ කුමක් ගැනද බුදු ගුණනේ. බුදුරජාණන් වහන්සේගෙන අද අපි උදේවර අපි නොදන සිටි කරුණු අප අපි ඉගෙන ගත්තන්නේේ බුදුරජාණන් වහන්සිතම ඉගැන්නුවේ උන්වහසසි ගැන්වියේ පහමණවද වු සබ්බයුත භූමි සරුවචඥ්‍ය බහමිය ඉල්ලඟට උන්හසසි ගැන්නවා අපට ව කියීනාස්්‍රව භූමිය ඉල්ලඟට ගැන්නවා සත්‍ය බහමිය ඉල්ළඟට ඉගැන්නවා ෂෝ්‍යතා භූමිය ඉල්ලඟට තාදි භූමිය එකන්නේ උන්හස මේ ගුණවල පහිටා සිටනවා ඒ ගන්නවල පිහිටා සිටින දැක් බලන්න අපි අරහං සම්මා සම්බුධාධී විග්‍රහ කරද්දිී නමුත් අපට ඒ පාට මේම ගලපගණ්ඩ බෑරෙන්. නමුත් මේ බුද්ධ දේශනා වලින්ම ඒව උන්න්නහන්සේ පැහැදිලි කරලා දෙනවා. දැ මේ සූත්‍ර දේශනා විදි උන්වහන්සේ මහාපුරුෂය විස්ත්‍රර කරළ දැි මහා පුරුසය ලක්ෂණ දන්න වනන්නේ නමුත් මහාපුරුසිය මහා ප්‍රාඥ්ඥයක් ගැන? ඒ බුදුරජාණන් වහන්සගේ අදහස ඉගෙනගත් තමයි අපට තේරණි මේ කියන දේවල් කොයිච්චරං ඔව කොයිතරන් ගැඹුරුවුයිද කොයිතරං ඇත්තද සාමාන්‍ය ලෝකය කෙනකුට හිතාගන්ඩ හිතාගන්න බැවි දේවල් හතකොට අපට මේකින් අපිට පැහැදිලුව පේනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවිතයේ ගැන්න ඒ අපි දැන සිටීම අපට කොයිතරන් උපකාරී වෙනවාහ දමකද දේතුව උන්වහන්සේ දේශනා කළේ ඒ ගැන් අපේ හිතේ පහද ගන්න නේද. උන්හසේ අපට දේශනා කළේ හදන්න උන්හන්සේ දේශනා කළ ුදීද. මහනන මේ ශත්තුයෝ ඉන්නවා අපද පා රහිත සත්තුය ඉන්නවා. දිිපදා දෙපායති සත්තුව ඉන්නවා චතුපපද සූපාඇති සත්තුවය ඉන්නවා. බහුපපද බොහෝ පාති සත්තුවය ඉන්නවා. රූපිනෝ. රූපලෝකවල සත්තුය ඉන්නවා. අරූපිනෝ අරූපලෝකුල සත්තුව ඉන්නවා. සංඥිනෝ ව සඥා තියෙන ලෝකොල්ල සත්තුවයඉන්නවා අසංඥිනෝ. සංඥාව නැති සත්තුය ඉන්නවා. නෙව සංඥානා සංඥිනෝ සංඥා ඇත්තෙත් නැති නැත්තිත් නැති ලෝකතියනවා. එවැ සත්තුවයඉන්නවා. බුදුරජාණන් වහස දේශනා කරන තතාගතුූ තේසං අගගමක්කායති. මේ සියලූ සත්වයන් අතරින් අග්‍රවන්නේ තතාාගතයන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ තතාගත අරහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒභික්කවේ බුද්ධේ පසන්න යම්කිසිකෙනෙක්කේ තතාගතයන් වහන්ස කෙරෙහි පැහැදුනොත් අගගේතේ පසන්න අග්‍රවූදයකට යවුන් පැහැදුනේ අගගේ කෝපන්න පසන්නානං අගගෝ විපාකෝහෝතිය. අග්‍රවූදේයට පැහැදනු කෙනාට අගග්‍රවූ විපාක ලැබෙනවා. දැම් බල නේක කොයි තරන් ඒකෙන් අපිට දැම් බුදුරජාණන් වහන්සේගන හිත පහද වන්න කියලා ඔන්නා සි දේශනා කරන ඒකට නෙනේ. උන්නා සි දේශනා කරන්නේ බුදුරජාණන් වන්සයකෙන් හිත පහද වඩ කියල මුකද. අග්‍රව විපාකය ඒක නනාට ලැබෙන නිසාදං අර මට්ටකු්ඩලී වගේ චූටිල් ළමයි පවා. බුදුරාණන් වහසකර ිත පහදවාගෙන ඔවු දෙවියගතරු පන්නේ. දැ අපි ගත්තුත්යම නිකම්ම සිද්ධාර්ථ කුමාරයාාව පිටමත තබාගන ගියපු කන්තකස්වය අනෝමා නදියෙන් එතර වෙලා සිද්ධාර්ථ කුමාරයා ශ්‍රමණධාර්ම පුරන්ට යද්දි නොපෙනී යද්දිී කන්තකස්වයා ඔවු අඩාඩා ඔව් හරදේ පැලිල මැරුණ කොයිදූ පන්නේ. දෙමියෙක් විලා කන්තක දිවි විමානේ එතකොට භෝෂතාානන් වවාහසගෙන හිට වාදෝගනත් දෙවියන් අතර ගහිලනී. එතකට බලන්ද මේකෙන් අපිට පේනුව මේ සිතය ඇතිකරගන්න පැහැදීන බුදුරජාණන් වහන්සේ ගැන සිටේ ඇතිකරගන්න පැහැදීම කොයිතර අපට උපකාරී වෙන වාද කියලා. දැඟීලඟට දැන් අර දැන් කාශ්‍යව බුදුරජාණන් වහසේගේ කාලි ධනමාන දීපපු ඇ හිත පැදිච්ච ගෞතම් බදුරජාන් වහසගේ ශාසන ධර්ම අබෝධ කල නෙද්ද. දංන් අර පණ්ඩිත සාමනේර කතාාවෙන. අර දුපපත් දුග දුපපත් ඉදාවේල කොල්ලි වැඩ කරගෙන ඉන්න. කෙනෙක්නේ කාශයව බුදුරජාණන් වහස ධනයක් පූජ කරලා දෙවියන් අත රූපන්නබෙන ලෝකික ගිය නෑ ගෞතම් බුදුරජාණන් වහසේ පහල වනාාම සාරි පුත්ත මහරහතන් වහන්සේ දායක පවලි කූපන්න පුංචිල්ලාමය එදා කාශය බුදුරජාණන් වහන්සරි ධනිදදුන්න ඔවු රෝහිත කියන ඔව මාළුව ඇන්ජලි එතකොට මේ අම්මට ඇතු වුණා දොළ දුකක් මොකදද ඔවු රහතන් වහන්සේලා පන්සිේනමකට දානදීල කහපාට වස්ත්‍රයක් පොරෝගෙන ඔවු කසාය පුරෝගෙන යටත් කොනේඉදල ඔවු රෝහිත මාලුත්තෙක්ක බත් කණ්ඩ හිතුුණ බලනම හිතච්ච විදයන. ඊ පසේ අවුරුදු හත වුණා පොටි දරුවටමකද වනේ ඔව අම්මල කල්පනා කළ මේ දරුව හොඳ සාරිපපුත්ත මාරතන් වහන්සට බාරදින්න ගේල් ලකිව ස්වාමීනය භාගවිතුන් වහන්ස ඔබ වහන්සේගේ දාාශය අපේ ගිතර ඉන්නවා කිව අර පුංචි පුතාරකකුමකක්ද දාසය බාරදිින්ද කැමති එක්කන් එන්න කිව ති ඥාතින් ඔක්කමගේ දවස් හතා දානද වන්නා ප්‍රවිදි කළ හරී ප්‍රඥාවන්තයි. බලට් එදා හිත පහදවාගෙන ධනීදීලා ඒ ධර්මයට ආහසාකරීම ඒ ජීවිතය දදියාට මෝරල තිබුනපින ඊළඟ ජීවිතය අනිවාර්මයාටක විපාක දුන්න දැන් ඒ ඒ එතකට අපට පේනවා මේ ජීවිතය අපිට යම්කිසි නොමේරූපිනට ඇැද්ද මේ පින මෝරල්ලා ඊළඟ ජීවිතයට අපට උපකාරී වෙනවා අපි හරිවිදියට කලාන ඊට පස්ස මේ පොඩි නම හරියට විමසන වන්නේ පොඩිනම දෙැක්ක මිනිස්සු. ඔව ඇල්ලවේලි කපල වතුර ගෙනනති ඇහවමි සාරිපපුත මාරතන් වහසේග ඇවුව ස්වාමීණී අර කව් දරගොල්ලු ඒගුලන්ට තමයිකව දියයාලුවෝ කියන්නේ. දලේගෙන යන්න. ඒගුල මො ර ගුල් ගෙන නකුව තමන්ට ඕනෙදිහට වතුර. එතරම මේ පොඩින මහනුව ස්වාමිණී වතුරට හිතන් තියෙනවාද ඒ ගොල්ලතෙක්ක අන්ද. කිව නෑ පොඩිදම වතුරට හිතනෑ. අපි කානුව කපපනවා. ඒ ාරිතමට පසසි වත්තුර ලනේ වස්තුරට ඕන දහන්න්නීම ට පසයන්න කිවා. එතට පොඩි නම කල්පනා කලා හිත්තිත් නැති වතුරත් දමනය වෙනවන්නම්. ඇයි මට මේ ශර දමනය කර ගන්න බැරි. දැ පෝඩිකන හිත පොවිදිය ඊට පපස් යනකට දැක්ක මේ මනුස්සයක් යකට තලනෝ. දකට තලනෝ දැක්කාම ඇවා කෞද මේ ගොළු හහිවඩුව කිව්වා මොකද කරන්නකුම ඇදවෙච්චක් යකඩ ඔව ස්්‍රාත්කර කර තලතල ෙ වා ක කෙල්ින් ෙන ද ෙව කෙලින් වා කියේවා ඒ කෙලි න යකට හිතන් ොළුවන්ද ෙවවා බැකව යට හිතක් නෑ කියෙවා තල තල හදලා ගන්නවා කියෙවා. ඉතින් කල්පනා කලා මෙයා හිට්පිට නති යකඩෙත් තලතලා ගන්න න හදලා හිත හගා ගන්න බැරි මොකද. ඊට පස් යයි දවසත් දැක්ක වඩුව එට පසේ ඇහුව මේ ස්වාමී නරගොල්ලු කෞද පොඩඩිනමේ ගොල්ලු වඩුව. ඇලම කරන ඇදවෙේ චලි කෙලිින් කරනවා කිවවා එකෙටකර ස්වාමි ලිය කෙලින්වෙන්නේ හිතත්ව ද කියල ඔලේට නෑහිවවා. ලියට හිත නැකව අපේක කරනවාටව. පොිනම හිතනවා මේ හිතක් නැති ලීිය කෙලිින් ෙන නං මේ හිත ට බැරි දිරජු කරන්න. ඊට වසිද්ධයකව ස්වාමීනී ඔබහන්සගේ පාත්තර මෙන්න. මටත්තෝනක මේ හිත හරජු කරා. එතකොට සාරපුත මහරතන් වහන්සේ කල්පනා කලා. පි ම දැම් බානා කරන්න යන්නේ. එලි මහන භාාවනාගළ බාධ ර කුට තිේෙන ුට හි ඇති ර ග භාවනා කරන්න කි. පටි ැ තු ල ොර හව භාධහම ප ෙන නන. කරුල්ල පව සදධ කරන්න තෝගේයි. බට පිම් බල්ලි මතුුණහම වෙන්නදී තැම් බුදුරජාන ව සෑඇත වැඩ ඉන්නේ ఉසට පේන මේ සිද්ිය ఉසට පේනවා. ැි රග න න්න සවාං වුණ සගදාගාමි වුණ අනාගාම වුණ. දැ සිද දැක්ක සක්ද . ්‍ර රජ ක් හස වැඩහිට. ්‍රක්්ම ර ජ ල් හස ඩි ේ රග. බදුරජ ීෘතියෙන් තැන්ට වැඩිය. රිපත් ර තන් හස ැ ඩින වදාන අරගෙන පොඩි නමට. බුදුරජන්හසේ න රි ත රතන් වහසේ ස කමක් දයි. සාම ආර ಆර ව කමක් දී සාමණ ස් පරිස දගිති ධර්මයක් ්‍යන ොඩ්‍යම හගනන්න හරහත පත්න. අරහයට පත්වනකටට මකද ගුණ සරය ಇර ಹරು ಗ හිර ල් කියන්නේ අඳුර වෙලාල ග. ందර වෙලා ගේප ගමන් පොඩිනමට පා ර දි ලක පොඩි නම වල දන්න කිවවා. දකොට ඒකා ල නෑන. අනිත්සාම හසලා කියන්නක කත්තා මේ මොක පොඩිම වලදන්න දැන් හිරු ගිලි ගෙහින් වෙලා පහුනාවදද කෙළවා එතර බුදුරජාන් වහන්සකෙන නෑනෑ නෑනෑ කිවවා මගේ පොඩිපුතුට ධර් මේ දකින වේලේ සක්දි විදුත් හාසිරි පැතුවා මාබ්‍රක්මයත් ආසිරි පැතුවා මගේ පොඩිපුතුට මමත් තාසිරි පැතුවකිවා. මේ බලන්න කාශිව බුදුරජාණන් වහසේ කාලි කුලේ වැඩ කරලා දීපු දානේ පස්සෙන් අපපු හැටිය. හැදකොට අපට මේකින් පේවා මේක සිද්ධවෙන්න මේ ලෝකතා කරල නෙමයි. මේක මේ මහා ලොකුවට බවාද කරලා තර්ක කරලා දර්ුමාර්ගේ දයගත්තු කිසිම කෙනෙක් නෑ. කිසිම කෙනෙක් නෑ මේක ජයගත්තේ නීහිතමානීව. අවංකව නියතමානීව අවංකව ඉවසීමෙන් ධර්මය හොයාගනගේ පුක් කෙනා. කිසිම කෙනෙක් පෙන මේ ධර්මය ජයරන්නේ. මොකද හේතුව මේක තමන්ගේ හිතේ යම්කිසි පු්්‍යි බලයක් මෝරන්න ඕනේ ඒ පුුණ්්‍යි බලයමේරිල්ල ්‍රද්ධාවෙන් කරනවා. සීලයෙන් කරනවා. ධනයෙන් කරනවා. ප්‍ර්ඥාවෙන් කරනවා. ඒවයි මිසක් ඒක මේ තාව කෙනෙක් කරණ එකක් නෙවේ. දියකයි බුදුරජාණන් වහන්සේ කෙරේ හිත හරියට පැහැදුුුණම ඒගේ අග්‍ර අග්‍ර විපාක. ද මජී ීට හරිවිදියට පහාගත් තුත් බුදුරජාන් වහස ගැන්න. වේ මටලන් දැන් තේරනක් බහද නක්ක හිත හදිනවා. බොහෝ දෙනක් ගෞතමම් බුදුරජාන් වහසේ කෙරේ සිට පහදාගන්න. ඒ සිත පහදාගන්නවා. ඇතකොටේ අප පේරන මේ බෙර විහාර චෛත්‍යවලට මහන්ස වෙන හැටි ඒවෙනුවෙන් කැපෙවෙන හැටී දැක්කම අපට පේවුණු මිනිස්සුහිීත පහදාවගන්න. මොකද මේක තියන්නේෙ න්‍යායිධරමයක්ති තියෙන්නේ න්‍යා ධරමැත්තේ වෙන්නේ බෙදුවේ යම් හැන්දකින්ද ලැබෙන්න්නෙත්තේ හැදින් තමයි. ඒක අපට වෙන එකට හැරෙන්නේ හැරන ති බුදුරජාන්න ව සීලකට දේශනා කරනවා යාවත භික්වේ දම්මා සංකතා. මානනින යම් ධර්මයක් ඇද්‍යදි හිීතු පළධාමි හටගත්තු. අරියෝ වට්టංගිකු මගගතේසං අගගමක් сегодняшнийයේදී ආර්්‍යස්ථාගික මාර්ගයේ තමයි එහි අග්‍රමදී. එදකොට කියන යම්කිසිකෙනෙ කාර්්‍යස්ථාගික මාර්ගියට පැහැදුණු ඒකෙන අග්‍රූ මාර්ගයට පැහැදුුණ අගේකෝපන පසන්නනං අගවිිපාකෝහෝති අග්‍රව මාර්ගයට පැහැදිච්ච කෙනට අග්‍රවූ විපාක අග්‍රමාර්ගයට පැහදුනාම දැන් අපට පේනවා සමහරයගේ සංසාරක දෝසවලින් මාර්ගයේ වඩන්න ගියහම හරි දුක්විද විද. බුද්ධ කාලතීමයින බුද්ධ කාලෙත්තෙම දැ සමමාර් තාපසූරු හිටිය ඔව අවුරුදු ගනන් අසූචිකකා හිටිය සාපසූරු ඉඳල්ල මේ අන්තිමට රහත් වනා න්න පින තිබුණා ධර්මාාවෝධ කරන සන තිබ නමුත්තර තමන්ගේ වැරදික්්්‍ර කර්මයත් තමන්ගේ පිටි පස්සිං ආාව. ඒක වෙලා තියන්නේ. එතකොට ඒ නිසා මේක හරිවිදියට ආර්යස්ථාගික මාර්ගය කෙරෙහි හිත පහදවා ගැනීම ඒ වාදකිරල්ලනිීමම මේක තියෙන්නේෙ පහදවා ගැනල්ලා. දන් ආර්යස්ථාගික මාර්ග සීල සමාධි ප්‍රඥාවේ යුක්තයි. ඇ මේක තියන ස්වභාවේ බලලා දැන් සම්මාධිත්ති සම්මා සංකප්ප මේක අයිති ප්‍රච්ඥා කොටසට. සම්මාවාචඥා සම්මාකම්මන්ත සම්මාආජීව අයිති සීලකොටසට. සම්මාවායාම සම්මාසති සම්මා සමාධය සමාධිකට එතට බැලූ ැලට පේෙන්නේ ප්‍රඥා සීල සමාදිී වගේ. එදකොට කෙනෙක් තර්ග කරනවා මේක සීල සමාධි ප්‍ර්ඥා නොවේ මේක? ීල සමාධය කියලා. ඒ නමු දේශසදාවය හැමත්තැනමතිෙන්නෙ කෝමද සීල සමාධී ප්‍රච්ඥා එතකොට ඇයි උන්න්නහන්සේකේදී සම්මා දිිට්ටියෙන් පටන්ගත්ත. සම්මාධිට්ටියෙන් තමයි සීල සමාධී ප්‍රච්ඥා රභ වෙන්නේ. මොකද හේතුව සම්මාධිට්ටියෙන් තොරව සීලේ අල්ලන්න ගියොත් යා සීලබබත පරමාසිටයන. එ සලයේ දෘෂ්ටියයක්ක් කර ගන්නවා. එකොට සීලයේ දෘෂ්ටියයක් කර ගන්නතුව සලේ මාර්ගංගයක් කරගන්නවා සම්මා දිට්ටියෙන් යුක්ත කෙන. තර සම්මාධිච්චි යුක්ත කෙන සේලයේ පිහිටල සමාධයක්ත්තරලට යයි ප්‍ර්ඥචාවක් වඩනවා. එහමතමයි ඒ මාර්ග හරි ගස්සගන්න එකකට අපි පාදිීන් දෝන බදුරජාණන් වහන්සේ යම් අුරකින් ආර්යස්ථාංගික මාර්ගය පෙන්නවාද. යම් අුරකින් ආර්යස්ථාංගික මාර්ගයේ විග්‍රහ කලාාද. යම් අුරකින් ආර්යස්ථාංගික මාර්ගයේ පිළිබඳව කරුණු දැක්කුවාද. අපි පාදිින්නොන ඒ ක්‍රමේටයි. එහෙමනතුවා බුදුරජාණන් වහන්සේගේ විග්‍රහ ඕක වැරදි මේ මගේ විග්‍රහයගේ ලෑයායි බුද්ධ දේශනාව පිළිකෝකොට තමාගෙදයක් දාන්න ගියවොත් ඒ අන වාරයමයකින් අහිත කර විපාග තමන්ට සංසාරිි බල්ලපාන.ගේනිසා ආර්ස්ථාගික මාර්ගයගැරි හරිවිදියට සිත පහදවාගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහසේ දේශනා කරනවා යාවතා භික්කවේ දම්මා සංකතාව අසංකතාව සංකත හෝ අසංකත අසංකත කියන්නේ හේතු පලදාමින් හට නොගත් දෙයක් කඇද්ද. සංකතකිවේ හේතු පලදාමින් හටගත් දෙයක් ඇද. විරාගෝ තේසන් දම්මානං අගගමක් කායති විරාගී නිවනයි. නිවන තමයි එසියලු දෙ අතර. අගග්‍රවන්නේ මේක තියෙනවා අඇ විග්‍රහ කල්ලා. යදිදා මද නිම්මදනෝ කෙලෙස් මද මච්‍රීම නැති කරන, පිපාස විනයෝ. කෙලෙස් පිපාසය දුරු කරන. ආලේ සමුග්ඝාතුූ ව ආලයකිවි ආසාාව නැති කරන. මොලින්ම නැති කරන. වට්ටූප ්චේදෝ සසර ගමන නසන තන්නක්හයෝ තන්නාව ක්ෂේ කරන. විරාගෝ නිරෝධෝ නිබ්බානං විරාගෝූ නිරෝධෝන් නිවන්න කන මහණන යම් කිසි කෙනෙක් මේට පැහැදුනාද මේට පැහැදුනාද අද්‍රෝදයට පැහැදුනා දැමිවගෙන දන්නැතුව කරුණු කල්පනා කර නැතුව සමහරුන් කියන අනනි ටන ව නැනිව එම කෙනෑ නැද. අපිට හදිසි යන්නනෑ කියනවා.හදිසි ඇති නැතිකතා වෙනම කතාවක් සිත පහදවා ගැනිල්ල වෙනම කතාවක්. තකොටාර සිත පාදවාගන්න තිය අවස්ථාව අහිමිකරගන්නවා පුහු මාණ්‍යෙන් නිසා ඒ සිත පහදවාගන්න අවස්ථාව අහිම වනාට පස්සේ ඔහුට ඉතුරවෙන්න මොකදද මේ ඇසකන නාචයේ දවකය මන සත්්‍ය එක්ක රවමයන්න විතරයි ආයතුරුුවන්න මකොවත් ආඒතුරුවෙන්න දෙයක් නෑ රව්ම යන්න විතරමෑ ගෙතියෙන්නේ දැම් බුදුරජාණන් වහන්සේ එතෙර කියල පෙන්ුවෙන් නිවන නිවනට තමයි එතර කියල පෙනෙ දැන් උන්හන්සේ යර අපි ගත්තුතර මොක දාාසිි විස්සූපම සූත්‍රයේ මෙතර කියලා උන්හස පෙන්වියීම මොනවාද. පට්ට විශ්‍යහාතු පෝධහතු තේජෝධහතුවායදහතු මෙතෙරර මේ දාතුර උහස පෙෙන්වේ මොනව හැටියටද. සාර්පයේක ීම හුරදල්ලි අතිිෙන සර්පයෝද නෑ විශ්ගෝ ගෝර විසා කටුක විශසා. ගෝර භයානක උන් දස්ට කොළොත් එක්කො මරණයට පත්වන එමනැත්තන් මාරන්තිකන එබන්ඳු සරපයහම්ට උන්හන්සේ මෙතර තියෙන දේ සැලකිවේ. එතුකට මෙතර තියෙනවා පටව්‍යාපෝතයජව සර්පය හතර දෙනා මේ සර්පය හතර දෙනාගින් භයානක විසගෝහර සාර්පය හතර දිනා දස්ත කරන්න පණනකොට මෙන්න මුන්දැ දුවනවා. දුවනකොට කියන ඔන්න දුවල්ල පුළුවන් අම්බේ රියන් තව වදකෝ පස් දෙනේ පස්සෙන් එනවා. අ ව රූප පාදානස්කන්දේ, වේදනපාදානස්කන්දෙ සඥාාවපාධානස්කන්දෙ සංකාරුපාදාානස්කන්දේ ඤ්ඥාන පාදාානස්කන්දෙ. මේ වදගේ පස්තිනාගෙන් බේරියන් කියලා දුවද්දී අභ්‍යන්තර වදගේ කාය පන්නනවා ලක්තැන්න කොටටඩ කියලා. ඒ අවුද නන්දිරාග යන දෘෂ්ණාව අස් ලබ ච න මේ තුෘස්තාමෙන් අරමුණ ුවලට අපිේ ඇදලගන්නෙද. ඇදරගන්නවාන. කෙට්ටුව. ඊට පස දරජාන වාස දේශනා කරන ොක තර ස්ස තින්නේ. ඊට පස්ස ස ේශනා කරන මෙයා දූගන දූගනගගේ හිල්ල මකට යන. ේරෙන්න්ඩ ගෙවල් හයත්තියන. පාලු පාලු ගෙවල් හයත්තියනවා එතකොට මොකද කරන්නේ. මෙයාම මේ පාලු ගලට න අමනවා දේගවල අයයි. ඇස්ස කන්න නාසය දිවකය මන්නස හිට පස්සේ. OK කියේනවා මේ පාලුගේ ැද්දිල ඉන්ඩිපා කියවා එනවායි කියනවා මොක්කුද මම්පහරෙන හොරු උන්නද මම්පාරණ හොරු. පූප සබ්ද ගන්දරත්ත ඉස් පරසාරමුණ ඒනවාගේන. මම් පාරණ හොරු මෙියෝනේ මිතරතියෙන්නේ. නිවන නැතිතෙන ඕතමයි තියෙන්නේ. ඊත පස් ීතර යන්න බැලුවහම යන්නෙ කොහේද ගලනු වටේට චත්තරෝගයක් කාමෝග බහෝග දෙෙට්ටියෝග අව්‍යාව මේම තමයි යොක්කෝම තියෙන්නේ වෙන මොකුත් නැහ මේකේ. අපි කොයි තරම් මේ සසරේ ඇවි දැවි දෑවි දැවිද ගියත් මෙව්වා ඇර වෙනමකත් එත්තර වුණහම තමයි පට ව්‍යාපෘතියජවායෝ නැත්තේ. එතර තමයි පංචපාදානස්කන්දේ නැත්තේ එතර තමයි නන්දිරාගේ නැත්තේ එතර තමයි ආධ්‍යාත්ම ගායතනහා නැත්තේ එතර තමයි බාහිරාහිතන නැත්තේ එතර තමයි ඕගයට යට වෙන්න ඇත්තේ. එදකොට එතර මොකදද නිවන ඒ නිවනට තමයි බුදුරජන් වවාසකෙන්න්නවා යමෙක් හිත පැහැදුනාද අගග්‍ර වූ පැහැදීම කිව්වා අග්‍රර වූ පැහදීමකිව. තු අප අපිට මේ ජීවිතේදී නිවනාවෝධ කරන්න බැරිවෙන්න පුලුව නම හිතපහදවාගන්න බැරි වෙන්නේ සිත පහදවාගන්න පුළුවන් ඊළඟට බුදුරජාණන් වහසේව දාලා යාවතතා භික්වේ සංගහ ගන්නාව යම් පිරිසක් ඇදද සමෝහයක් ඇද තතාගත ශාවක සංගෝතී සං අගග මක්කා ඇති. තතාගත ශ්‍රාවක සංඝයා තබයි ඔවු ඔවුන්ගින් අග්‍රවන්නේ දැ මේම ලෝකයේ නොදැන හිටියොත් මේ මිනි සාමාන්‍ය ලෝකය හිස්්ව වචන්න කියලා විනාශසවේනවා බලන්ට පසු විදාසර තිබන ක්‍රීඩා පඩ මතක එක ආදයකින් වෙන්න තිකේනවා දැන් මිනිසුන් අදහන්නේ ක්‍රීදකයෝය එදකට බලන්න මේ ලාමකදේට මිනිසුන් ඇතිල යන්න ඇද ඒ ලාමකදීට මත්තුනෙදද කුසල් වැඩුණාද නූපන් අකුසල් නෝපදීතිබු නද නූපන් අකුසල් වැඩුණා ඔව ඒළඟට උපන් අකුසල් වඩා වර්ධනය වුණ උපන් කුසල් ඇතිබනද පිරිහුණ නීට වඩාදයක් වෙලානේ නිසා ෝකයම් පිරිසක් ඇදද ස්්‍රාවක සංඝ්‍යා සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමීජි පටිපන්න ගුණෙන් යුතු සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් මාර්ග පලෙන් යුතුආහුනෙය පාහුනේය දක්කිිනයේ අංජලි කරණය ගුණෙන් යුතු සාවක සංග්‍ය. දැම් බුදුරජන් වහසේ අපි ඇස් දෙකට නොදැක හිත පහද වගත්ති නෙද්ද. ආර්යස්ථාගේක මාර්ගයේ අපිට මාර්ග හචිට ප්‍රගුණ නොවීත් අපි හිත පහදගත්ති නැද්ද. හිත පහදවාගත්න්න නිවන අවබෝධ නොටත්තම හිතට පහදවා ගත්ති නේද. හිත පහද වගත් එන ආරි සංගගේ අපි දකිින් නැතිව වන හිත පහදවාගන්න පුළුවන්. හිත පහදවාගන්න පුළුවන්. අපි ඇස්ටිකින් හොයන්න ගියොත් නම් ආර්බෝධ. ඇ ජස්තිිකින් හොයාගන්ද ඇස්සිකින් කෝමදු හොයන්නේ. එ හොයන්න බෑ ඒ මොකද හිතුවද. අපිට එහෙම ලෝක බුදුරජාන්වාසි දේශනා කරල තියෙනවා මේ මාර්ගේ වඩනගෙනෙක් මාරී වඩනගෙනෙකුට සසාමාන වෙනවා. එහම අප රි සංගගේ තුල්ලි න්ඩ බෑනි අපිට කතන්දොරල් මේ දැංගොන්න අපිගත්තු අපිට මතකයි සාමානෙන් අපිගත්තු තුන්නස් ඇතං අවස්ථාවලදී අපිට පේනවා ඔොන්න කෙනෙක් කීහිතාගෙනන ඔන්න කියනව තාව කනෙක් පෙනල ආ ර් සෝංවෙල දැගන්න ආරි සං්‍ය. ත ටි කල යා කියනවා අන්නේ නෑ අපි හිගට යාසවා වෙලා කියෙල හෙම වෙලා නෑ කියනවා. එතකට අපි මේ හොයන්න මොකින්ද බාහිරෙන්නේ ද. එතකොට බාහිරින් හෝලා පුද්ගලය මයින ක්‍රමයක් බුද්ධ දේශනාවක තියෙනවාද. නෑ මේක පාදගඩ තියන්නේ බුදුරජන් වහන්සගේ ධර්රමයෙන් හිත පහතුවාගන්න ති. එතකොට අපිට කිසි සැකයක් නැතුව අපි ටළුවන්නේ බුදුරජාන්වන්සගේ කාලි වැඩ හිට රහන්සේ හිත පාදවා. අප කිසි සැයක් නැතුව හි නාහතන් වහසක හිත ගන්න බරිද පුළුවන් අපට බරිද කිසි සකයක් නැතුව සංග මිත්තාාවන් ගැන හිත ප හදවාගන්න පුළුවන්නේ ඇතකොට ඒ වගේ ශීත පාදග ඕන තරම් බුදුරජන් වහන්සගේ ස්්‍රාවක ගැන තිේෙනවා අපට සි සකයක් නැතුව තෙර තෙරී ගාතාවල ඒ රහතන් වහන්සේලා ගැන්න හිත පහදවාගන්න බැරිද පුළුවන් හනං වමනා කෙනාත ම ම හතර තැන්නේේ හිත පහද වා ො හතර ැන. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පලවෙනි කරුණ දෙනි ආර් අස්ථාගික මාර්ගය ගැන සිත පහදවා ගැනීම දෙවනි කරුණ නිවන ගෙන සිත පහදවා ගැනීම තු්‍යනි කරුණ ආය සංගයා ගැන සිත පහදවා ගැනීම ඔවු සතරවැනිී කරුණ මේ කරනු හතරට කියන්නේ ඉමේකෝ භික්වේ චත්තාාරු අගග පසාද. මහනිනිි මේවාට කියන්නේ අග්‍ර පැහැදීම් ඇති වෙන කරුණෝ හතර කියලයි. එතන මොනහතරක්දේ අග්‍ර පැහැදීම් ඇතිවෙන කරනු හතර. එතකොට බුදුරජාණන් වොහන් සීළඟට දේශනා කරනවා ගාතාවලින්. අගගතෝචයේ පසන්නානං අගගන් දම්මං විජානතං. අගේ බුද්ධේ පසන්නානං දක්කිනයේ අනුත්තරේ බුදුරජාණන් වහස දේශනා කරනවා අග්‍රූ චතුරාරය සත්‍ය ධර්මය දන්නවූ දක්ෂිනාර්හැන් අතරින් අග්‍රවූ භාග්‍යවත් අරහත් සම්බා සම්බුදුරජාණන් වහන්සේ ගැන යම් පැහැදීමක් ඇති කරගන්නවාද අගේ ධම්මේ පසන්නනං විරාගූප සමය සුකේ විරාගයෙන් සංසිධී නිවන්සුවයට පත්කීමට උපකාරීවන ධර්මයට හිතේ පැහැදීමක් ඇතිකරගන්නේද. අගගේ සංගම් පසංසානන් ප්ඥක් කෙත්තේ අනුත්තරේ. ඔවු අනුත්තර වූ පිංකෙත කරේහිිත පහදවා ගන්නවානම්. අගගස්මින් දානම් දදතන් අගගම් පු්ඥම් පවඩ්ඩති අග්‍රවූ තැන දන්දෙනවානං අග්‍රවූ පින වැඩේ. අගගං ආයුංච වන්නෝච, යසෝ කිෙත්තී සුකම් බලන්. අග්‍රවූ ආයුවර්ණ යස කීර්ති සැප බල්ල. අගගස්්‍ය ධාතා මේදාවී අගග ධම්ම සමාහිතෝ. තවට මේ ප්‍ර්ඥාවන්ත කෙන අග්‍රව වූ දේටදාන් දෙෙනවනන්. දේව භූතුූ මනුස්සූවා අගග පත්තුව පමෝදති මනුෂ්‍යයන් අතරූ පන්න දෙවියන් අතරු පන්න එය අග්‍රතත්වයට පත්තිෙන කියෙන. එතකොට දැම් ධර්මය ආසා කරන කෙන හැම පිම් කරන්නෙුම බලාපොරොත්තු ද. ධර්මාබෝධයක් බලාපොරොතුති. දැන් අපට ආර හිත පහදවාගන්න තින දේ දැං අපි බුදුරජාණන් වන්සේගෙන හිත පහදවා ගන්න. ආර්යස්ථාංගක මාර්ගයගෙනත් සිත පහදවා ගන්න. ව දැන් අපේ සාමාන්‍යෙන් පොදවේගතු නිමන කරයි අපේ හිත පහදවා ගැනිල්ල තියෙන්න නනි දැන් අප ේන ද කවර මැරුනාම කියනම් ක්ද. නිවන්සප ලැබේවා අපි ලිපියල්ලිවොත් ඔබට නිවන්සප ලබේවා කියලා හිතන්නන්නමොකක්ද මේ මරාගන්න හත නොකෙලන හිතන්නේ බෝද එතකොට ඒ තරම්ම මේ නිවන කියන වචනය මේ මලවුන්ගේ ලෝකයට හිමි දෙක්වගේ නෙද වෙලා තියෙන්නේ දැන් මේ වගේ බ බුදුරාන් වස දවන විග්‍රාහකි පටි අපිේ ශූත්්‍ර කියකිී එතකොට බුදුරජාණන් වහන්සේ මහා ප්‍රාච්චයෙක් ඒගේම උන්වහන්සේ මහාපුරුසයෙක්, උන්වහන්සේගේ මහාපුරුෂ ගත්ති හතර ගැන උන්හන්සීම වේග්‍රහ කලා. ඉල්ළඟට උන්හන්සේ උහන්සේ දෙවියෙක් නොවෙයි උන්වහන්සේ ගාන්ධර්වයෙක් නොවෙයි උන්වහන්සේ යක්ෂයෙක් නොවෙයි. උහසේ මනුසයෙක් නොවෙයි. එබන්ඳු කිසි දෙයක් උන්නහසගේ ජීවිතීයට සම්බන්ධ කරන්න බෑ මොකදේ ඔක්කොම සම්බන්ධ කෙලෙස්සික්කයි. ඉති මේ සියල්ලෙෙන් වෙන්ගු බුදුරජාණන් වහන්සේ උන්නාසයේ අර නෙළුමක් ජලයේ වැඩිලා ව ජලෙන් ගඩිට මත්තු වෙලා ජලෙ හා නොතවරී සිටින වගේ ලෝකෙහි ඉපිද ලෝකෙහි වැඩි ලෝකෙ හා නොතැවරීවාසය කරනවා. උන්නාන්සේතමයි දෙපාඇති සූපඇති පානැති බොහෝපාඇති රූපී අරූපි සං්nyiී අස්nyiී නවසඥා නාසංඥී සකල සත්ත්යන්ටම අග්‍ර. ඉතිං ඒ අග්‍ර ගුණේෙන් විතු බුදුරජාණන් වහන්සේ ගැන සිහිකිරීමෙන් ඇසී කල්ලා පඒවගේම අපි ඉගෙන ගත්තා උන්වහන්සේ පෙන්ාදුන්නම් උන්න්නහසේ මග්ගා මක්ගස්ස කුසලෝ මග නොමග දෙකෙහි දක්ෂයි උන්ාහසේ හරි මාර්ග පෙන්න්නාදු නොමකක් දෙමාර්ග ආර්ය අස්්‍රාංගක මාර්ගගේ ඒකෙරී පැහැදනුත් අග්‍රව්දයටට පැහැදුන. ඟට න්හස පෙන්නාාදු නමකක්ද විරාගෝ සංකත අසංකත සියලු ධර්මයන් අතර අග්‍ර විරාගයයි ඒ විරාගය කියන්නේ නිියවන උන්නහස පෙන්ා දු නම් එනිවන කිරේ හිත පහදවාදන්න කිව්වා එතන තමයි පටවි්‍යාපෝතේජුවය පිහිට නැති තැන. විඤඥානය පිහිට නැති තැන හැස කන නාසේදවක වනස පහිට නැති තැන දුක්ක පිහිටන්නේ නැති තැන දුකින් මෙදදුුණු තැන ඉලගුන්හසගේ ශ්‍රාාවක සංඝයා ඒ මාර්ගෙ ගමංකර පිරිස ති මේ කරයාදා පිගෙන ගත්තා මේ අපි හිත පාදවා ගත්තා අපේ මේ චිත්ත ප්‍රසාධය ඒ කාන්තිමම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වාාසනයේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස හේතුවාසනාවේ වාසාධය සාධීසා දම් සිහෙනද සඳහම් වැඩ සටහන සඳහා ඔබටත් දායකත්වය ලබාගත හැකි. විමසීම් බිදුුවයි එකයි එකයි දෙකයි පන්සිය හැත්තෑ එකයි සි.